ලංකාවේ පළතුරු අතර ඉතාම ජනප්‍රිය පළතුරක් අඹ. ඉතින් මෑත කාලයේ ගොවීන් අතර වේගෙන් ජනප්‍රිය වූ අපනයන විභවයක් ඇති ටොම් ඊජේසි අඹ දැන් ලංකාවේ වියලි කාලගුණික තත්ත්ව යටතේ බොහෝ ප්‍රදේශවල වගා කෙරෙනවා. හම්බන්තොට මත්තල ප්‍රදේශයේදී අපනයනය සඳහාම අක්කර 100ක ටොම් ඊජේසි අඹ වගාවක් සාර්ථකව වගා කරලා. විශේෂයෙන්ම පළතුරු වැඩතරහන් යටතේ අපි පළතුරු අඹ, කෙසෙල්, පැපොල්, ඒ වගේම දොඩම්, පැණි දොඩම්, ඊට පස්සේ වැල් දොඩම්, ඒ වගේ දෙලුම්, ඒ වගේ දේවල් අපි ක්‍රියාත්මක කරුවා. අපි විශේෂ තැනක් දුන්නා අඹ වගාවට. අඹ වගාව යටතේ ඇත්තටම මේ ටොම් ඊජේසි වගාව, ටොම් ඊජේසි අඹ වගාව අපි ක්‍රියාත්මක කරුවා. මේ විදිහට අපි දිස්ත්‍රික්කයේ පුරා වෙනනම් ටොම් ඊජේසි 2016 වර්ෂයේ ඉඳන් මේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අක්කර 300ක් 350ක් විතර ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා. අපි දැන් මේ ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පහළ මත්තල කුෂාම්දේ කොට්ටාසේ දෙවුරම් විහාරයේ කියන ග්‍රාමධාරි වසමේ අපි මේ කොටසේ, කියන්නේ මත්තල කුෂාම්දේ කොට්ටාසේ විශේෂ වැඩසටහන කෙරුවා. ටොම් ඊජේසි අඹ වගාව යටතේ අක්කර 100ක් වගා කරන්න අපි යෙදුණා. අපි මේ වැඩසටහන 2016 සහ 17 වර්ෂ තුල ක්‍රියාත්මක කෙරුවා. අපි දැන් මේ ඉන්න මේ ගොවි මහත්තයාගේ මේ අපි මේ ඉඩමත් ඒ කරපු අක්කරයක වගාවක් තියෙන ප්‍රදේශයක්. අපි මේ විදිහට අක්කර 100කට අවශ්‍ය පැල 10000ක් ගොවි මහතුරු සපයලා දුන්නා. දැන් ඇත්තරම මේ වගාව වලට අවුරුදු දෙකක් දෙකහමාරක් වෙන වයසක් තියෙන වගාවල් තමයි ශ්‍රේෂ්ඨය තියෙන්නේ. මේ වගාව කිරීම තුනේ බලාපොරොත්තු වෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන වගේම අපනයනය කළා විශේෂ රටට අපනයන ආදමක් ලබා ගන්න. පුංචි පැල අවදියේ පටන් අඹ පැලයක් නඩත්තු කරලා අස්වැන්නක් ලබා ගන්න සකස් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවේ. ඔන්න බලන්න පැලයක් සිටුවා ගන්න වලක් සකස් කරගන්න ආකාරය. අපි සාමාන්‍ය අඹ පැලයක් හිටවන්න වලක් සකස් කර ගැනීමේදී වැලි සහිත පොලාවක් නම් අපි අනිවාර්යයෙන්ම 2:2 වලක් සකස් කරගන්න ඕන. මැටි සහිත බොරළු සහිත පසක් නම් 3:3 වලක් කපලා අපි වල සකස් කරගන්න ඕන. වල සකස් කරවත්තර පස්සේ අපි වලේ අඩියට පොල්ෙලි තට්ටුවක් දාලා හොඳට ඒක පොල්ෙලි දාන එකේ වාසිය තියෙන අපිට නියං අපි වියලි කලාපයේ හිටවනකොට ජල සම්පාදනය කරන්න වෙන වාර ප්‍රමාණය අඩුයි, ඒ කියන්නේ ජලය අඩුයි. ඒ නිසා අපි වැඩි ජල ප්‍රමාණයක් රඳව ගන්න ඕන නිසා හොඳට පොල්ෙලි තට්ටුවක් දාන්න ඕන. දාලා ඊට පස්සේ අපි පස් තට්ටුවක් දාන්න ඕන. අපි මේ වල පුරවද්දී වල සකස් කරගද්දී වලේ අපි මතුපිට පස් ටික වෙනම ඉවත් කරලා තියාගන්න ඕන. ඒකට කොම්පෝස්ට්, කරදහයිය එකතු කරලා අපි හොඳට මේ වල පුරව ගන්න ඕන. සාමාන්‍යයෙන් පොළොව මට්ටමෙන් අඩි භාගයක් වගේ දෙට උසට වල පුරව ගන්න ඕන. පුරව ගත්තට පස්සේ අපි හොඳ ජල සම්පාදනය රඳව ගන්න ඕන නිසා මේ විදිහට වැටියක් වගේ අපි සකස් කර ගන්න ඕන මේ වල වටේට. ඒ සකස් කරගත්ත වලේ අපි සාමාන්‍යයෙන් හිටවන්න සතියකට කලින් මතුපිට පස් මේ පොහොර යොදලා වල ගොඩ කරලා තියා ගන්න ඕන. ඊට පස්සේ සතියකට පස්සේ තමයි අපි හිටවන්නේ. මොකද මෙහෙම තියෙද්දි හිටෙව්වොත් එහෙම එදාම හිටෙව්වොත් අර පැලේ හිටෙව්වට පස්සේ පැලේ බහින්න පුළුවන්. මොකද මේ වල පුරවලා තියෙන අර කාලයත් සමග පස්ස යටර යනකොට පැලෙත් ඒ නිසා යටර යන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට මේ පස තද වුණාට පස්සේ තමයි අපි පැලේ රෝපණය කරන්න ඕන. ඊට ජල සම්පාදනය සාමාන්‍ය අපි හිටවලා හොඳට පැලේ හිටවුවට පස්සේ ජල සම්පාදනය කරලා පැලය හොඳට පැලයට අපි ආධාරකයක් හිටවලා පැලය අර හෙලවෙන එක වළක්ව ගන්න ඕන. අඹ පැලයකට හොඳට වැඩෙන්නට පරිසරය සකස් වුනහම එහි සාර්ථක ප්‍රතිඵල අපට අත්විඳවනවා. අඹ ගස ක්‍රමයෙන් වැඩිනවත් සමගම ගස් පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම පළතුරු භූග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය අපිට පෙන්වා දුන්නා. අපි දැන් මේ ඉන්නේ මීට වර්ෂ දෙකහමාරකට විතර ප්‍රථම ආරම්භ කරපු අඹ වගාවක. ඒ ටොම් ජීසේ වගාවක් වලට පේනවා ඇති ගස් කප්පාදු කරලා ඒ වගේ උෂ පාලනය කරලා තියෙන විදිය. දැන් මේ වගාවේ අස්සන්න, ඒ කියන්නේ පීදීම ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම මේකේ වාංජ මට්ටමේ අස්සන්නක් එන්න තව අවුරුද්දක් දෙකක් විතර, අවුරුදු දෙකහමාරක් විතර යනවා. එතකොට තමයි වාංජ මට්ටමේ අස්සන්නක් එන්නේ. දැනට ගෙඩි 3-4 එහෙම පීදීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ මට්ටමේ අපිට ශාකයක් නිකම් හිටවල බලාගෙන ඉඳලා ලබා ගන්න බෑ. ඒක හිටවපු දාය ඉඳන් අපි ගහට නිසි සාත්තුව. පොහොරේදීම ජල සම්පාදනය, කප්පාදු, විශේෂයෙන් කප්පාදු අත්‍යවශ්‍යයි. මොකද
අපි වාංජ මට්ටමේ වගාවක් කරලා අපනයන ඉලක්ක කරනවා කියන්නේ ඒක හොඳ ගුණාත්මයක් තියෙන්න ඕනේ. ඒ ගුණාත්මක අස්වැන්නක් ගන්න නම් අපි ගෙඩියට කිසි පළුදු වීමක් නොවේ සාර්ථක ගෙඩියක් ලබා ගන්න අපි ආවරණ යොදන්න ඕනේ. එතකොට අපිට ආවරණ යොදන්න පුළුවන් මට්ටමේ උස වලින් අපි ගහ පාලනය කරන්න ඕනේ. ඒ සඳහා අපි නිසි කප්පාදුව මුල් අවධියේ ඉඳන්ම කරන්න ඕනේ. මින් ඉදිරියට මේ ශාකයේ හරි විදිහට කප්පාදු කරලා ඒ කියන්නේ හැම කොළයකටම ආලෝකය ලැබෙන විදිහට මිටි ශාකයක් පාත්න ගන්න ඕනේ. එහෙම කළොත් තමයි අපිට ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ආවරණ යොදලා. ඒක දිගින් දිගටම පාත්න ගන්න ඕනේ. ඒ වගේම ශාකේ වර්ධනයත් එක්ක අවශ්‍ය පොහොර රෝග පරිබෝධ පාන්නේ ඒවා නිර්දේශිත මට්ටමින් සිදු කරගෙන ගියොත් තමයි අපිට වාජ මට්ටමේ වගාව පාත්නගෙන යන්න පුළුවන්. පළතුරු ගසක සාර්ථක අස්වැන්නකට පොහොරේ දීම, නඩත්තුව, රෝග පරිබෝධ පාලනය මේ සියල්ල වගේම තමයි කප්පාදු කර ගස් සකස් කරගත යුතුයි. මේ අඹ හැදෙන්නේ නැහැ හදන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒක සඳහා ගහ හරියට කප්පාදු කරන්න ඕන. ඉස්සරලාම ගහ හිටවලා මෙන්න මේ මට්ටමට එනකොට, ඒ කියන්නේ පොළවෙන් අඩි භාගයක්ට වඩා වැඩියෙන් තියෙනකොට, ඒ කියන්නේ වර්ධනය වෙලා තියෙනකොට පළවෙනි දලු කට්ටෙන් කපන්න ඕන. ඊට පස්සේ මේ වගේ අතු තුනක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ආපහු වර්ධනය වෙනකොට කොළවල දෙකක් ආවම දෙවෙනි කප්පාදුව අපි කරන්න ඕන දෙවෙනි කොළවලේ මුලින්. එතකොට අපිට මේ වගේ තවත් අතු තුනක් ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි තුන්වෙනි කප්පාදුව කරන්න වෙන්නේ. තුන්වෙනි කප්පාදුව කරන්නේ දෙවෙනි කප්පාදුවෙන් එන අත්තේ කොළවල තුනක් ආවම ඒකේ මුලින් කපන්න ඕන. ඊට පස්සේ අපිට මෙහෙම අතු ටිකක් හදා ගන්න පුළුවන්. මෙහෙම අතු ටිකක් හදාගත්තේ නැත්නම් අපිට එක ගහකින් අඹ කිලෝ 100ක් 150ක් හදා ගන්න බැරුව යනවා. අඹ හදන්න ඕන ඒ රිකිලි ටික අපි මුල ඉඳලම ගහේ වර්ධනය කර ගන්න ඕන. එහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ වගේ එනකොට දැන් මෙතන තියෙනවා රිකිලි පහක්. මේ රිකිලි පහෙන් මේක ගහ ඇතුළට වර්ධනය වෙන්නේ. ඒක පරපෝෂික අත්තක් විදිහට යන නිසා ඒ වගේ ඒවා කපලා අපි අයින් කරන්න ඕන. ඊට පස්සේ තවත් මේක ගහේ ව්‍යුහය හැදෙන විදිහට බල බල හැම කොළයකටම එළිය වැටෙන විදිහට කප්පාදු කිරීමක් කරගෙන යනවා. ඉතින් මේ වැඩසටහන අපේ කෘෂිකාර්ම උපදේශක මහතුරු ගොවීන් ළඟට ඇවිල්ලා වෙන වෙනම පුජ්‍යලිකව කියලා දෙනවා. එතෙන්දී අපිට දැන් මේ වගේ අතු තියෙනවා නම් මේවා අපිට අනිවාර්යයෙන්ම අයින් කරන්න වෙනවා. මොකද ඒකේ වැඩිපුර ගිහිල්ලා තියෙන උඩට වර්ධනය වෙලා තියෙන නිසා මේක අපිට පාලනය කරගන්න බැරි මට්ටමට එනවා. ඊට පස්සේ අපිට ගෙඩි කවර් කරන්න ඕන. ඊට පස්සේ රෝග පරිබෝධ කොටස් අයින් කරන්න ඕන. ඒ වගේ වැඩවලට මේ වගේ අනවශ්‍ය අතු අපි අයින් කරන්න ඕන. ඉතින් මෙහෙම කරලා හොඳ විවාහයක් හදාගත්තම තමයි ගහේ අපිට උපරිම අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ. කප්පාදුවෙන් ගසක් පළ දරන තැනට සකස් කරනවා පමණක් නොවේ. ගසේ උස පාලලයකින් පවත්වා ගන්නටත් පුළුවන් වෙනවා. කැපුම් පෘෂ්ඨවල දිලීර නාශක ආලේප කරන්නේ දිලීර ආසාදන වළක්වා ගන්න. ඒ විතරක් නොවේ. වගාවේ වල් පාලනයත් හරියාකාරව සිදුවිය යුතුයි. අඹ වගාවක් අස්සනු නෙලන තත්ත්වයට පත්වන තෙක් අවුරුදු දෙකක තුනක කාලයක් අතිරේක ආදායමක් ලබන්නට වගාව අතරතුර වෙනත් කෙටිකාලීන භෝග වගා කරන්නට පුළුවන්. මේ පිළිබඳව මත්තල කෘෂිකර්ම උපදේශක මහතා අපිට අදහස් දැක්වුවා. අඹ වගාව ස්ථිර භෝගයක් නිසා අපිට අර අමතර වියදමක් දැරීමකින් තොරව මේ සඳහා අර සාමාන්‍ය ගොවි මහත්තයා දැන් ස්ථිර භෝගයක් කරනකොට ඒකේ අපි අස්වැන්න ගන්න ලොකු කාලයක් යනවා. එතකොට මේකේ සමහරට අපේ ගොවි මහත්තයාට මේකේ උනන්දු අඩු වෙන්න පුළුවන්. මොකද ආදායම එන්න පරක්කු වෙන නිසා. ඒ නිසා මේකේ අතුරු භෝග වගාව කරගෙන යනකොට අර භූමියේ වැඩි ප්‍රයෝජනයක් අරගෙන ඒකෙන් අමතර ආදායමකුත් අරගෙන මේකේ නඩත්තුවත් කරගන්න පුළුවන්. අපේ ආර්ථික තත්ත්වය දැන් අතුරු භෝගයෙන් ආදායමක් එන නිසා ඒ වාසියත් ගන්න පුළුවන්. ඊට මේක දැන් මේ හැමදාම මේකේ මේ ගොවි මහත්තයා වගාවක් කරගෙන යනවා. මොකද එක වගාවක් අතුරු භෝග වගාවක් ඉවරනකොට තව වගාවකට යොමු වෙනවා. ඒකෙන් මේ අවුරුදු හතර පුරාම හොඳ ශ්‍රේෂ්ඨයේ මේ භෝගයක් වගා කරන නිසා අඹවලට හොඳ පොහොරේ දීමක් අර අමතර පොහොරේ දීමකුත් අපේ මේ වගාට යොදන අතරෙම අර වගාට යොදන පොහොරවලුත් හොඳ භෝගයක් මේක හොඳ අඹ වගාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු තුන වෙනකොට අපි සාමාන්‍ය මේකේ ආර්ථික අස්වැන්න ගන්න කියන අවුරුදු 4 වගේ වෙනකොට පීදෙන මේකේ සාමාන්‍ය අවුරුදු 2 වගේ වෙනකොට හොඳ නඩත්තුවක් තියෙන නිසා අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් මේ අතුරු භෝගයක් වගාවක් සිදු කරන නිසා. රටේ කෘෂිකාර්මික ආර්ථිකයේ ශක්තිමත් වීමටත්
ගොවි ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත් වීමටත් හොඳ අපනයන වෙළඳපොළක් විභවයක් ඇති ටොම් ඊජේසී අඹ සැබවින්ම ඉතා සාර්ථක වගාවක්. ඉතින් මෙම පළතුරු භෝගය පිළිබඳව යම් තොරතුරක් ඔබට අවශ්‍ය නම් අධ්‍යක්ෂ පළතුරු භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය කනන්විල හොරණ යන ලිපිණෙන් විමසීමක් කළ හැකියි. හමුවෙමු යලිත් ලබන සතියේ ගොවිබිමට අරුණු වැලිස්ථාන තුලින්.